එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක ඒ වගේම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වුණ නවින් දිසානායක මහත්මයව අද අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තා. ඉතින් අතීතාවර්ජනයක් වගේම මේ මොහොතට අදාළ දේශපාලනය ගැන කතා කරන අපි අද වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්. බොහොම ස්තුතියි. නවින් දිසානායක මහත්මයා මේ නවින් දිසානායක සහ ඔබේ සහෝදරයා මයන්ත දිසානායක කියලා නම් කිව්වට අපේ ඔළුවට එකපාරටම රූපයක් එන්නේ නැහැ. ඒක මේ අපේ પરම්පරාවටත් එකයි. හැබැයි දිසානායක කියන නම කියවුවාම අපේ ඔළුවට එකපාරටම එන රූපය තමයි ගාමිණී දිසානායක කියන ඒ දැවැන්ත පෞරුෂත්වය. ඉතින් ඔබතුමාගෙන් මුලින්ම අහන්න කැමති. ඔබේ පියා මේ මොහොතේ ලංකාවේ මේ මොහොතේ හිටියානම් ජීවතුන් අතර අර අනපේක්ෂිත මරණයට ගොදුරු නොවුනානම් ගාමිණී දිසානායක කියන ඒ දැවැන්ත චරිතය මේ මොහොතේ ලංකාවේ කොයි වගේ තැනක ඉඳීවිද? ගාමිණී දිසානායක මැතිතුමා මගේ දිවංගත පියාණන් ජීවතුන් අතර හිටියානම් මට පේන දේ තමයි එතුමා 94 තරංකර ජනාධිපති වර්ණයට ඒක යම් කිසි දුරකට ඉතාමත් අභියෝගාත්මක ජනාධිපති වර්ණයක් ජයග්‍රහණය කරනවද නැද්ද කියන එක මට හරියට විශ්ලේෂණය කරන්න බෑ නමුත් එතුමා මැරෙනකොට එතුමා ඝාතනය කරනකොට කරට කර වගේ සටනක් තිබ්බා කෙසේ නමුත් තරකානුකූලව එතුමායි මැතිවරණය පෙරදුනත් මට විශාල විශ්වාසයක් තිබ්බා පාර්ලිමේන්තුවේ ඇතුලේ අවුරුදු 2ක් ඇතුළත එතුමා රාජ්‍ය බලය ගන්නවා කියලා. ඒතොර එතනින් අගමැති වෙලා මේ 2000 වර්ෂයේ 99 2000 වර්ෂයේ ජනාධිපති වර්ණේ තරංකල්ල එතුමා දිනනවා. එතකොට අවුරුදු සාමාන්‍ය ජනාධිපතිවරයෙක්ට සාමාන්‍ය සම්ප්‍රදානුව ප්‍රෙසිඩෙන්ෂියල් සිස්ටම් එක අනුව වාර දෙකකට යන්න පුළුවන්. බොහෝ දුරට 80%ක්ම ජනාධිපතිවරු ලෝකේ ජනාධිපති ක්‍රමය තියෙන රටවල් ඒ රටවල් වල ජනාධිපතිවරු වාර දෙකක් ඉන්නවා. දැන් ළඟදිම ගත්ත උදාහරණය ඩොනල්ඩ් ට්‍රම්ප්. එයාට බැරි වුණා. ඒක ඉතාමත් කලාතුරකින් වෙන්නේ. ඊට ඉස්සෙල්ල තමයි ජිමි කාට 1984 සමවෙන්නේ 1980. එයාට බැරි වුණා වාර දෙකක් යන්න. උවි අපේම ලංකාවේ මෛත්‍රීපාල සිරිසේනට විතරයි වාර දෙකක් යන්න බැරි වුණේ. එම නිසා එතුමාගේ ඒ වාර දෙක අවුරුදු 12ක් අවුරුදු 12කට පසුව අපේ මාතෘභූමිය මට විශ්වාසයක් තියෙනවා එතුමාගේ පුරුල් දර්ශනයත් එක්ක. එතුමාට තිබ්බ මිනිස්යන් ඔය කලමනාකරණය කිරීමේ හැකියාව අනුව සුදුස්සාට සුදුසු තැන දීමේ දක්ෂතාවය අනුව එතුමාට තිබ්බ පුරුල් දර්ශනය හා ජාත්‍යන්තර සම්බන්ධක උඩ අපේ රට අඩුගානේ දෙවෙනි පෙළේ රටක් බවට පරිවර්තනය කිරීමට එතුමාට හැකියාව තිබ්බා. ඉතින් ඉන් ඔබට මට කියන්න බෑ නමුත් අඩුගානේ මැලේසියාව සිංගප්පූරුව තායිලන්තය වැනි රටකට එන්න අපිට අවකාශය තිබ්බා. ඒක අපිට අහිමි වුණා. ජේ.ආර්. ජයවර්ධන ගැන ඔබේ තියෙන මතකයේ කොයි වගේද? මොකද නිතරම ඔබතුමාගේ ගෙදර මේ මාතෘකාව ගැන කතා කරන්න ඇති. මොකද ජේ.ආර්. ජයවර්ධන 6-5ක ආණ්ඩුවක බලය ලබා ගන්නකොට ඒ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුරයක් දරපු කෙනෙක් තමයි ඔබේ පියා. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන ගැන ඔබට තියෙන මතකයේ කොයි වගේද? ඔව් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මට මුලින්ම මතක 1970 ගණන්වල අවුරුදු 5ක් 6ක් විතර මට ඇති. අපේ පස්වෙනි පටුමගේ නිවසට එනවා. ඇවිල්ල පැය ගණන් අපිත් එක්ක සෙල්ලම් කරනවා. තේ බිබි කෝපි බිබි මගේ තාත්තත් එක්ක කතා කර කර අම්මට හරිම මේ ආදරයක් ගෞරවයක් එතුමට තිබ්බා. ඒ විදිහට මේ ඉතාමත්ම සුහදශීලී ලෙස මේ එක්සත් ජාතික පක්ෂයේ කඳවුර පවුල එතුමා නඩත්තු කරලා එතුමා ආරක්ෂා කරා. ඒ වගේම 1973 ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ මරණයෙන් පසුව පක්ෂය ඇතුළේ එකහෙලාම ජ්‍යෙෂ්ඨත්වය අනුව හැකියාව අනුව එතුමා තමයි නායකයා බවට පත් වුණේ. 73 ඉඳලා පක්ෂය එතුමා ක්‍රමක්‍රමයෙන් ඉතාමත්ම දරුණු මං හිතන්නේ ඉතාමත්ම ක්‍රූර වමේ ආණ්ඩුවකට විරුද්ධව ජනතාව පෙළ ගැස්සුවා. මට මතක් වෙනවා බොහෝ අවස්ථාවල 1970 අතුරු මැතිවරණවල එක්සත් ජාතික පාක්ෂිකයන්ට කර ප්‍රහාර එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගැහුවා
රැස්වීම් කඩා කප්පල් කරා. ඒ වගේ මේ යුගයක් තිබ්බා. එතකොට ඒකට මූණ දෙන්න පුළුවන් සවිබල විපක්ෂයක් එක්සත් ජාතික පක්ෂය හරහා ජයජයවර්ධන මැතිතුමා හැදුවා. ඊට පස්ව තමයි 77 මැතිවරණයේ සුවිශේෂ ජයග්‍රහණයක් ගත්තේ. ඉතින් ජයජයවර්ධන ගැන නොයෙකුත් මත තියෙන්න පුළුවන්. ඍණාත්මක මත වශයෙන් එතුමාට කියන්නේ හැබැයි මහත්මයා මේ කියන්නේ JR නේද ලලිත ඇතුළත් මුදලි ඔබේ පියා ඒ වගේම R ප්‍රේමදාස අතර සීතල යුද්ධයක් ආරම්භ කරන්නේ මේ ඊළඟ නායකත්වයේ වෙනුවෙන් සීතල යුද්ධයක්ම නෙවෙයි මෙහෙමයි 1970 ගණන් වල එතුමාගේ කණ්ඩායම හැදුවා එතකොට දැන් ක්‍රිකට් කණ්ඩායමක උනත් කණ්ඩායමක් නේක එතකොට ඒකේ ඕපනින් බැට්ස්මන් ලා ඉන්නවා මේ මැද පෙලක් කියලා බැට්ස්මන් ලා ඉන්නවා 3 4 5 ඕල්රවුන්ඩර්ස් ලා ඉන්නවා ඒ වගේම බෝලර්ස් ලා ඉන්නවා එතකොට දක්ෂයම 11 දෙනෙක් ඉන්න ඕනේ හොඳම දක්ෂය 11 දෙනා තමයි ටීම් එකේ ඉන්නේ ඒ ටීම් එකේ ගාමිණී දිසානායක ප්‍රේමදාස දැන් ඕපනින් බැට්ස්මන් ලා හැටියට ගත්තොත් ආර් ප්‍රේමදාස මහත්තයා ඕපනින් බැට්ස්මන් කෙනෙක් එතකොට තාත්තා 1 ඩවුන් වෙන්න පුළුවන් අතුරත් මුදලි 2 ඩවුන් වෙන්න පුළුවන් ඔවගේ මේ හොඳ ටීම් එකක් එතුමා හැදුවා 1976 එතුමා ඉතාමත් මේ ලහිලහියේ එක්සත් ජාතික පාක්ෂිකව සංවිධායකරු සිරිකොතට ගෙනහල්ලා රහස් ඡන්දයක් තිබ්බා මේ රහස් ඡන්දේ කාටවත් කිව්වේ නැහැ නිකන් කොලයක් දීලා කිව්වා ජනප්‍රියම නායකයෝ 10 දෙනා ගණන් ටික ලියලා දෙන්න කියලා එතකොට ඒ ඡන්දේ ප්‍රේමදාස මහත්තයාට ඡන්ද 118ක් හම්බුණා මගේ ඡාතා අත්තට ඡන්ද 110ක් හම්බුණා එතුලත් මුදලි මහත්තයාට ඡන්ද 93ක් හම්බුණා ඔය විදිහට තමයි 77 කැබිනට්ටුව එතුමා හැදුවේ අගමැතිකම ප්‍රේමදාස මහත්තයාට දුන්නා විශේෂයෙන්ම එතුමාගේ ජේෂ්ඨත්වය හා ජනප්‍රියතාවය උඩ එතකොට ඔය සීතල යුද්ධය කියන කතාව ඇති උනේ ඇත්ත වශයෙන්ම එතුමා නිර්මාණය කර සීතල යුද්ධයක් නෙවෙයි එතුමා අර සුද්දා වගේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියන මානසිකත්වයේ හිටියේ නෑ එතුමා කිව්වා මම උඹලට දැන් හොඳ ඇමතිකම් දෙනවා ඕගොල්ලන් දුවන්න කියලා එතකොට මේ තුන් දෙනා එතකොට මෙතන රොනි ඩිබෙල් මහත්තයත් හිටියා රනිල් වික්‍රමසිංහ මහත්තයත් හිටියා ඒ වගේ නායකයෝ රාශියක් එතුමා නිර්මාණය කරා බිහි කළා රට වෙනුවෙන් වැඩ කරන්න ඒගොල්ලන්ට ඉතාමත්ම හොඳ ඉතාමත්ම ජව සම්පන්න ඇමතිකන් රාශියක් දුන්නා. මගේ තාත්තට එතුමා දුන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ඉඩම් සංවර්ධන මහවැලි සංවර්ධන. මේක අවුරුදු 35 පුංචි කොල්ලෙක්ට දුන්නේ. හරි. එතකොට ওই අමාත්‍යාංශ තිබ්බේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනායක වෙන මෛත්‍රීපාල සිනානායක මහත්තයාට. එතකොට මේ තරුණයට ගිහිල්ලා කිව්වා ගාමිණී මට මේක කරලා දෙන්න අවුරුදු 6කින්. අවුරුදු 30 ව්‍යාපෘති අවුරුදු 6කින් ඔයා මට කරලා දෙන්න ඕනේ. 1977 දී. 77. 79 තමයි අමාත්‍යාංශය බාර දුන්නේ. 77 ලබා දුන්නේ විදුලි බල බල ශක්තිය හා මහමාර්ග. අමාත්‍යාංශ තුනක් එකට. එතකොට මේ දැන් අවුරුදු 6කින් 7කින් මගේ තාත්තා මහවැලි ගංගාව පස්පොලකින් හරස් කරලා විශාල වේලි පහක් හදලා රට සම්පෝෂණය කිරීමේ විශාල කාර්යභාර ධූරයට එතුමා අත ගැසුවා. දැන් අපේ මේ විදුලි බලය අද මෙතන මම ඉන්න ස්ටුඩියෝ එකේ විදුලි බලය 35%ක් මෙන්නේ ජල විදුලියෙන්. අනිත් 75% එන්නේ අනිත් ක්‍රමහා විදි වලින්. නමුත් තවමත් අපිට අපේ බලශක්තිය ලැබෙන්නේ මහවැලි ව්‍යාපාරයෙන් ඒ විශාල ජල ස්කන්ධයෙන් කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ මේ තරුණ පරම්පරාව මේවා ගැන දන්නේ නැති නිසා මේ ඔබතුමිය මේ ගැන ඇසීම ගැනත් මට විශාල සතුටක් අනු ගණන් වල ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව විශ්වාස භංගය ගැන ඔබතුමාට මතකද සහ එහිදී ඔබතුමාගේ පියාගේ දායකත්වය මට ඒක හොඳට මතකයි මොකද මම අවුරුදු 20ක් ඉතර වෙන්න ඇති ඒ කාලේ 18ක් 20ක් ඔය කාලේ 20ක් ඉතර මම තමයි මේ මගේ අප්පච්චිගේ මගේ තාත්තගේ හිටපු මන්ත්‍රීවරු 18 දෙනෙක් 19 දෙනෙක් තාත්ත වෙනුවෙන් ඉදිරිපත් වුණා විශාල මේ අභියෝගාත්මක තමාගේ දේශපාලන ජීවිතයත් එක්ක සෙල්ලම් කරන කාලයක් ඒක මොකද දෝෂ අභියෝගයක්
තමාගේ නායකයාට විරුද්ධව අස්සම් කරනවත් කියන්නේ ඇත්ත වශයෙන්ම ලොකු රිස්ක් එකක් ගන්නවා. එම නිසා මම තමයි ওই දෝෂ අභියෝගය අරගෙන මේ මගේ සහෝදරයයි මමයි අපි තමයි ওই ගෙවල් වලට ගිහිල්ලා අස්සම් ගත්තේ മന്ത്രിවරුන්ගේ. එතකොට අප්පච්චිගේ 18 දෙනා හරියට අස්සම් කරා. එතුරත් මුදලි මහතාගේ 18 දෙනාගෙන පුංචි පුංචි ගැටලු තිබ්බා. එම නිසා මේ අපට ඒ කාලේ හොඳට මතකයි කොහොමත් දෝෂ අභියෝගයට මුළු විපක්ෂයම ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු 41ක් හරියට හරියටම 41ක් අසංගර ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව ඉතින් එතනින් තමයි මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ කැඩීම පටන් ගත්තේ. දැන් අපේ රටේ ඉතිහාසය ගත්තාම ඉතින් ඒකට පොඩි හේතුවක් තියෙනවා. ඒකත් මම කිව්ව යුතුයි. ඒක කරන්න දෝෂ අභියෝගය අසංගරන්න විශේෂයෙන් මම හිතන්නේ අගමැති ධූරයේ බලපෑවා. ප්‍රේමදාස මහත්තයා පැහැදිලිව මේ එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි නායකයා තේරීමේදී සාධාරණ උනේ නැහැ. එතුම පැහැදිලිව මම මේ ඉතාමත් වක්කීමෙන් කියන්නේ මේ අගමැති ධූරය දෙන්න තිබ්බේ ලලිට නැත්තම් ගාමිණීට. ඉතින් එහෙම ඒක නොදීම නිසා තමයි මේ ප්‍රශ්නය දුර දිග ගියේ. ඔව්. දැන් අපේ ඉතිහාසය දිහා බැලුවාම ඉතිහාසයේ ඉඳලා අද වෙනකම් අපේ රට පාලනය කළේ සහ කරගෙන යන්නේ පවුල් කීපයක්. සේනානායක පවුල, බණ්ඩාරනායක පවුල, වික්‍රමසිංහ පවුල, රාජපක්ෂ පවුල් ආදී මේ ප්‍රභු පවුල්. එතකොට මේ ප්‍රභු පවුල් කීපයක් තමයි අපේ රට පාලනය කරන්නේ. මේ ප්‍රභු පවුල් වලට පිටින් අපේ රටේ පාලනය යා යුතුයි කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් තුල ජනතාවගේ කැමැත්ත අනුව තමයි මේ නායකයා තීරෙන්නේ. එතකොට පෞල් දේශපාලනය ගත්තොත් ඇත්ත වශයෙන්ම දියුණු වන සමාජක පෞල් දේශපාලනය අවශ්‍ය නැහැ. ඒක ඇත්ත වශයෙන්ම ගෝත්‍රිකයි එක එක පැත්තකින් බැලුවොත්. නමුත් අපේ රටේ පමණක් නෙවෙයි ඇමරිකාවේ පවා පෞල් දේශපාලනය තියෙනවා. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් බුෂ් පෞල තාත්තයි පුතයි දෙන්නම ජනාධිපති. එතකොට කෙනඩි පවුල. කෙනඩි පවුලේ කෙනඩි ජනාධිපතිතුමා රොබර්ට් කෙනඩි, එඩ්වර්ඩ් කෙනඩි සහෝදරයෝ දෙන්නම ජනාධිපති අපේක්ෂකයෝ හැටියට තරඟ කරා. ඒ වගේම අපි මතක් කරන්න අවශ්‍ය ඉන්දියාවේ තිබෙන තත්ත්වය. ගාන්ධි පවුල. එම නිසා මන් දන්නේ ඇයි කියලා ඒක මටත් හරියට තේරුම් ගන්න බෑ. පවුල් දේශපාලනය මුළු ලෝකෙම කේන්ද්‍ර වෙලා තියෙනවා. අපේ රටේ පමණක් නෙවෙයි. ඉතින් මම හිතන්නේ අත්ත වශයෙන්ම දැන් ද්විපාර්ශික දේශපාලන ක්‍රමයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් ඔබතුමිය මතක් කරේ නැහැ බණ්ඩාරනායක පවුල. හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරුවේ ඒ පවුල. දැන් ඒක කැඩිලා රාජපක්ෂ පවුලට ගිහිල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බලය සේනනායක පවුල. ඊට පසුව ප්‍රේමදාස මහත්තයාට ගියා. ඒක ඒක එක්සත් ජාතික පක්ෂයේ විශාල ජයග්‍රහණයක්. එහෙම සාමාන්‍ය ජනතාවින් අතරව නායකයෙක් ඒ තනතුරට එන්න. ඉතින් මම හිතන්නේ අවකාශ ගොඩක් තියෙනවා. ඕනෑම පුද්ගලයෙක්ට තමාගේ දක්ෂතා අනුව තමාගේ මේ සංවිධාන ශක්තිය පෙන්නලා තමාගේ පෞරුෂත්වය පෙන්නලා ඉදිරියට එන එක ඒක ඒ අවකාශය තිබෙනවා. කරන්න අමාරුයි. විශාල ධන බලයක් අවශ්‍යයි. විශාල මිනිස් බලයක් අවශ්‍යයි. විශාල සංවිධාන ශක්තියක් අවශ්‍යයි. රටේ අනාගතය ඇත්ත වශයෙන් තීරණය වෙන්නේ ඔබතුමිය වැනි තරුණ පරම්පරාව අතර. මම හිතන්නේ ඕගොල්ලන් එහෙම මේ UNPSLFP පොහොට්ටුව කියලා එහෙම ලේබල් වෙනවා කියලා. ඕගොල්ලන් බොහෝ දුරට මේ කාලීන දේශපාලනය උඩ ට්‍රෙන්ඩ් එක බලලා තමාගේ ඇඟට දැනන දේ අනුව ඡන්දෙ දෙනවා. ඉතින් ඒ අවකාශය අනුව මම හිතන්නේ විශේෂයෙන්ම ප්‍රංශයේ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් කර මේ වැඩ කොටස ස්වාධීනව ඇවිල්ලා ජයග්‍රහණය කිරීම විශිෂ්ට දෙයක්. ඒ මොඩල් එක අපි ස්ටඩි කර යුතුයි. එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව සමග ජන බලවේගය කියන මේ පක්ෂ තුන ගත්තොත් මේ පක්ෂ තුන එකිනෙකට වෙනස් වෙන්නේ කොතනින්ද මොන වගේ තැනකින්ද? මොකද නවීන් මහත්මයා දැන් අපිට මේ පක්ෂ තුනම බලයට බලය ලබා ගත්තාම ඒ රාජ්‍ය පාලනය තුළ මේ ඉරක් ගහලා වෙන් කරලා පෙන්වන්න පුළුවන් මහ ලොකු වෙනස්කම් නැහැ. හැබැයි මෙහෙම තියරිටිකල් වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒක තමයි දැන් සාමාන්‍යයෙන් ගත්තොත්
දේශපාලන කඳවුරු ගත්තොත් වමයි දකුණයි තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමේ දේශපාලන පක්ෂයක්. ඒක පටන් ගත්තේ එහෙමයි. එතනින් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒක පොහට්ටුවට කැඩුනා මහින්ද රාජපක්ෂගේ චරිතය නිසා හා එයාගේ ආකර්ෂණ බලය නිසා. එතකොට වමේ කඳවුරු තමයි එතන. එක්සත් ජාතික පක්ෂය ගත්තොත් මැදෙම දකුණේ මැදෙම රයිට් වින් දේශපාලන පක්ෂයක්. එතකොට ඒකේ ප්‍රතිපත්තිය ඒක ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මතවාදය ලිබරල්ද කන්සර්වේටිව්ද? කන්සර්වේටිව්. කන්සර්වේටිව් රයිට් වින් මිඩල් ඔෆ් සෙන්ටර් රයිට් වින්. ඒ නිසා තමයි විවෘත ආර්ථිකය එන්නේ. ඒ නිසා තමයි පුද්ගලික අංශයට මේ සවිබල කරලා ශක්තිමත් කරන්නේ මාකට් එක ගැන විශ්වාස කරන්නේ සාමාන්‍ය මැදෙම ව්‍යවසායකයව සංවර්ධනය කරන්නේ දියුණු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ෆිලොසොෆි එකන්නේ මාකට් එක මාකට් එකේ ෆ්‍රී මාකට් එක අනුව තමයි ඒ මතවාදය හැදිලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය ෆ්‍රී මාකට් එක නෙවෙයි ඒක දැඩි ලෙස රජය මැදිහත් වෙන්න ඕනේ ඉකොනොමි එක ආර්ථිකය හැන්ඩල් කරන්න. ඒක දැනුත් වෙන්නේ ඒකයි. ඉතින් දැන් ඔබතුමියගේ අර ප්‍රශ්නෙට මම මේ ඩොට්ස් ටික එකතු කරාම මට පේනවා පැහැදිලිවම දැනුත් වෙන්නේ වාමං ඉතාමත් දැඩි ලෙස වාමාංශික දේශපාලනයක්. මොකද දේශපාලන මේ කෝණය දේශපාලන හස්තය හසුරවන්නේ රජය. එතකොට අපි ගම්මු මේ සාමාන්‍ය තීරණ දැන් තියෙන කොරෝනා ප්‍රශ්නේ උඩ ඉස්සෙල්ලාම එක්සත් ජාතික පක්ෂය කිව්වා PCR ටික කිරීමට පුද්ගලික අංශයට අවස්ථාව දෙන්න කියලා. ඒක කරේ නැහැ. දැනටමත් PCR හරියට කරන්නේ නැහැ. හරි ඒ කියන්නේ PCR ටික හරියට විධිමත් ලෙස රටේ වෙන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක්ට තමාට සල්ලි තියෙනවා නම් මුදල් තියෙනවා නම් PCR එක කරා ගන්න අයිතිය තියෙන්න ඕනේ. ඒක නෑ අද. අනිත් එක තමයි වැක්සින්ස් ටික. දැන් අපේ මේ පුද්ගලික සමාගම් ගොඩක් තිබෙනවා මේ මල්ටි ෆාමා. ඒ කියන්නේ මේ බිග් ෆාමා. ඇස්ට්‍රසෙනකා වේවා, ෆයිසර් වේවා මේ සමාගම් එක්ක සම්බන්ධකම් තිබෙනවා. ඉතින් මට පුද්ගලික පුරවැසියෙක් හැටියට මට ඩොලර් 15ක් ගෙවලා මට වැක්සින් එක ගන්න මට අයිතියක් තියෙනවා නම් මට ශක්තියක් තියෙනවා නම් ඒ අයිතිය මට තිබිය යුතුයි. එතකොට ඒක මේ රජේ මට අහිමි කරලා තියෙනවා පුරවැසියෙක් හැටියට. මම කියන්නේ උතනයි වෙනස තියෙන්නේ. මොකද පුද්ගලික අංශයට මීට වඩා විශේෂයෙන්ම කොරෝනා ක්‍රයිසිස් එකේ මීට වඩා රෝල් එකක් දෙන්න බැරි ඇයි? මොකද්ද ඒකේ වරද? ඉතින් මම කියන්නේ මේ දැඩි රාජ්‍ය පාලනය හැම එකටම රජ ඇඟිලි ගැහිම දේශපාලන හෙන්චයියන් පත් කිරීම මේවා ඇත්ත වශයෙන්ම පරණ දේවල්. මේවා 70 ගණන් වල 80 ගණන් වල වුණ දේවල්. ඉතින් දැන් මං හිතන්නේ අරුත් මේ ඕපන් ඉකොනොමි එක මේ ඉකොනොමි එක තවත් ලිහිල් කරලා සෙන්ට්‍රල් බැංක් එකක් තියෙන්නේ 60 ගණන් වල 70 ගණන් වල මානසිකත්වය. ඒගොල්ලන්ට කැපිටල් මාකට්ස් මේ විශේෂයෙන් මුදල් මාකට්ස් දියුණු කිරීමේ හැකියාව ඒව කොහොමද කරන්නේ මේවා ගැන කිසිම අදහසක් නැහැ. ඉතින් මම හිතන්නේ එකක් තමයි මම ඉගෙනගත්ත දෙයක් මේ රාජ්‍ය කළමනාකරණ ඇමති හැටියට රජයේ සේවකයෝ බොහෝ දුරට හැමෝම නෙවෙයි බොහෝ දුරට රජයේ රස්සාව ගත්තට පස්සේ ඒගොල්ලන් හරි සුරක්ෂිත භාවයක් ඒගොල්ලන්ට එනවා. එතකොට පඩිය හම්බ වෙනවා මාසේ අන්තිමට පෙන්ෂන් එක එනවා. එතකොට මේ ඒගොල්ලන් හිතනවා පර්ෆෝමන්ස් එකක් දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් රජයේ මෙන් හියුමන් කැපිටල් එක කළමනාකරණය කරන එක ඉතාමත් වැදගත්. ඔබතුමිය ඇහුව ප්‍රශ්නෙට මම කියන්නේ මා සජබ ගැනත් කතා කරන්න ඕනේ. සජබ ගැනත් ඇහුව නිසා සජබත් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩුණු කොටසක්. එතකොට මව්ගසෙන් කැඩුණු කොටසක් තමයි සජබ. එතකොට රාජාලිය කිව්වහම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඒක තමයි මගේ තාත්තයි ලලිත් හැදුව දේශපාලන පක්ෂය. ඒකත් එතකොට එක්සත් ජාතික පක්ෂෙන් කැඩුණු එක්සත් ජාතික පක්ෂයේ මතවාදය එක්සත් ජාතික පක්ෂයේ ෆිලොසොෆි එක තිබෙන පක්ෂය. සජබත් එහෙමයි. ඉතින් මම කියන්නේ මගේ විශ්වාසය ඔරිජිනල් ප්‍රොඩක්ට් එක කොච්චර දුර්වල වුණත් කොච්චර අඩු වුණත් ඔරිජිනල් ප්‍රොඩක්ට් එක තමයි හොඳම ප්‍රොඩක්ට් එක කියලා මම හිතනවා.
ඔබ විවෘතාර්ථිකය ගැන කතා කරපු නිසාමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඔබතුමා හිතන්නේ ලංකාවට ගැලපෙන්නේ බිලියන 7කට විවෘත වුණු ලංකාවට ගැලපෙන්නේ බිලියන 7කට විවෘත වුණු තරඟකාරී තරඟකාරී වෙළඳපළකට යන එකද? එහෙම නැත්නම් කෘෂිකර්මයේ මත ස්වයං පෝෂිත සංවෘත ආර්ථිකයකට යන එකද? මෙහෙමයි. දැන් අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයේ ඇමරිකානු ඩොලර් බිලියන 80යි. එතකොට ලෝකය ධනවාදය ගත්තොත් කැපිටල් කියන්නේ කැපිටලිසම් කැපිටලිසම් කියන්නේ ලෝකේ ධනවාදය ගත්තොත් බර්නාඩ් ආනෝ කියන ප්‍රංශ ව්‍යාපාරිකයා ලූයි වුටන් සමාගම අයිතියක් කෙනා ගේ ධනය ගත්තොත් ඩොලර් බිලියන 200යි එක පුද්ගලෙක්. ලංකාවට වැඩි දෙගුණයක් තුන්ගුණයක් දෙගුණයක් හා හමාරක් වැඩි දෙකට එන්නේ ටෙස්ලාගේ ආයතිකාරයා ඩොලර් බිලියන 197යි. තුන්වෙනියට එන්නේ බේසොස් ඩොලර් බිලියන 190යි. ඉතින් ධනය උපදවන්නේ කොහොමද? මේ පුංචි රටේ මිලියන 20ක ජනතාව පෝෂණය කරලා ශක්තිමත් කරන්නේ ඔවුන්ගේ දළ දේශීය ආදායම වැඩි කරන්නේ කොහොමද? එක පැත්තකින් ඉතාමත් සීමිත පන්තියකට එලීට් එකට ධනය යනවා. මැද පන්තියටයි පල්ලෙහා පන්ති වලටයි ධනය ගලන්නේ නැහැ කියන මතයක් තියෙනවා. ඒ කියන්නේ අර ට්‍රිකල් ඩවුන් ඉෆෙක්ට් එක තීරයක පල්ලෙහාට යන්නේ නැහැ. ඒක ඇත්ත. මම හිතන විදිහට මේ කෘෂිකර්මාන්තය ගැන ඇහුවොත් අපි පැහැදිලිව එතන මොඩල් එකක් තියෙනවා. අපිට ඊශ්‍රායෙල් මොඩල් එකට යන්න. ඒ තමයි හයිටෙක් ඇග්‍රිකල්චර්. හරි මේ දැන් අපි මොනවද මේ කතා කරන්නේ? අපි මම වෙබිලි කර්මාන්ත ඇමති හැටියට හිටියේ සාමාන්‍යයෙන් අපිට මිලියන 300ක් කිලෝග්‍රෑම්ස් තේ අපනයනය කරනවා. ඩොලර් බිලියන එකහමාරක් දෙකක් අපි හම්බ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. රසායනික පොහොර පාවිච්චි කරලා තමයි ඒ නිෂ්පාදනය ගන්නෙ. කවුරුත් කම්ප්ලේන් කරේ නැහැ. දැන් අපි ආවනවා ජපානෙට අපගේ තේ කිලෝග්‍රෑම් අවුරුද්දකට 100ක් පමණ යවනවා. ජපානයේ තමයි පාරිභෝගිකයන් වැඩියෙන්ම පවිත්‍රභාවය ඉල්ලන්නේ. කවදාවත් කම්ප්ලේන් කරන්නේ නැහැ අපේ තේවල රසායනික පොහොර වලින් ආව තේ කියලා කවුරුත් කම්ප්ලේන් කරන්නේ. මොකද්ද මේ රජය කරන්නේ? දැන් ඇත්ත වශයෙන්ම කුඩා තේවතු හිමියන්ට පොහොර නැති නිසා ඔවුන්ට බැරි වෙලා තිබෙනවා මේ තේ නිෂ්පාදනය කරන්න. මුළු සම්පූර්ණ චක්‍රයම මේගොල්ලන් කඩාවටනවා. එම නිසා මම හිතන්නේ හයිටෙක් ඇග්‍රිකල්චර් වලට යන්න අවශ්‍යයි. ඒක අපි ගුවියන්ට දෙන්න අවශ්‍යයි. ඊශ්‍රායලයේ මම ඊශ්‍රායලයට එක පාරක් ගියා. ජල තාක්ෂණය, ජල බිඳු තාක්ෂණය, අලුත් බීජ වර්ග, පොහොර වර්ග මේ සියලු දෙයක්ම පාවිච්චි කළා මේ පුංචි රට මේ ඉතාමත් උසස් ලෙස තමාගේ කෘෂි භෝග මුළු ලෝකෙටම යවනවා. ෆ්‍රීසර්ස් තියෙනවා, ටෙක්නොලොජි තියෙනවා, ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම්ස් ටික හදලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මගේ තාත්තට පුළුවන් වුණා මේ වියලි කලාපයේ තෙත් කලාපයක් කරන්න. මම හිතන්නේ අපිට මේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අනිකුත් ගොවි භෝග ක්‍රේන් කේන්ද්‍ර කරගෙන ඉතාමත් උසස් බීජ වර්ග ගොවියට ලබා දීලා, ඒ පොහොර ටික ලබා දීලා, තාක්ෂණය ලබා දීලා අපිට උසස් ඉතාමත් උසස් කෘෂි ආර්ථිකයක් ලංකාවේ හදන්න පුළුවන්. රාජපක්ෂ පවුලේ 7 දෙනෙක් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්නවා. ලකින් 4 දෙනෙක් කැබිනට් එකේ ඉන්නවා. 5 දෙනෙක් නේ. 5 දෙනෙක් කැබිනට් එකේ ඉන්නවා. එතකොට 70%කට වඩා රාජ්‍ය පාලනේ රාජ්‍ය ආයතන පාලනය වෙන්නේ මේ අය හරහා. එතකොට නවීන දිසානායක මහත්මයා අපේ රටේ මිනිස්සු බලාපොරොත්තුුනේ මේකද? මෙහෙමයි. ඒක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. හරි සරල ප්‍රශ්නයක් වුණත් ඒක සංකීර්ණයි. මොකද මේ ගැන මිනිස්සු දැනගෙන හිටියා. මෙහෙම මෙහෙම අපි කිව්වා මේ නැවතත් මේ දෙවේ කියලා අපි කිව්වා. අපි නෑ අපි ජනතාවට අපේ වේදිකාවල මේක කිව්වා. ජනතාව ඒක නොතකා නොයෙකුත් හේතු උඩ බාගලට පාස්කු ප්‍රහාරය වෙන්න පුළුවන්. විශාල කැම්පේන් එකක් ගෙනිච්චා මේ අපි රාජදේපල විකුණනවා කියලා. සෙන්ට්‍රල් බැංක් වංශාව සම්බන්ධයෙන් ජනමතයක් හැදුනා. රනිල් හා සිරිසේන එකට වැඩ කරන්නේ නැහැ කියන කතාව සමාජගත වුණා. ඒවා ඒක නෙගටිව් ඒවා බලලා මිනිස්සු නැවතත් රාජපක්ෂලට දුන්නා ඡන්දය. මොහොතට අදාළව. මොහොතට අදාළව.
එතකොට ඉතින් අපි දැනගෙන හිටියා මේක මේක වෙනවා කියලා. ඉතින් ඒක අපිට මේ මේ අමුතු දෙයක් නෙවෙයි. ඉතින් පැහැදිලිවම බණ්ඩාරනායක පවුල වගේ සේනනායක පවුල වගේ අද රාජපක්ෂ පවුල කේන්ද්‍රගත වෙලා තිබෙනවා. ද ලංකා දේශපාලනේ අයින් කරන්න බෑ. ප්‍රධාන පෙළේ සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. රාජපක්ෂ පවුලට අපි පර්සනලි විරුද්ධ නැහැ. නමුත් රාජපක්ෂ කඳවුරේ මේ විරුද්ධ මතවාද දරන අපිට මේක විශාල අභියෝගයක්. මේක මේක ලිහිසි පහසු ලෙස අපිට මේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අපිට අවිල්ල දැන් මම දැක්ක අපේ පාර්ලි රණවගේ මැතිතුම අවිල්ල ගිය සතිය ඔබතුමියත් එක්ක කතා කරා. ඔක්කොම හරි. ඒ කියන්නේ මේ කතා කරන මමත් කතා කරන දේවල් මම හිතන්නේ 90%ක්ම හරි. නමුත් බිම්මට්ටමේ සාමාන්‍ය මේ මේ රටේ ආශ්වාස ප්‍රාශ්වාස කරන මිනිස්යන් අතර ඔවුන්ට දැනෙන විපක්ෂයක් ශක්තිමත් මේ රාජපක්ෂ කඳවුරට විරුද්ධව සටන් කරන්න පුළුවන් විපක්ෂයක් අපි හදන්න අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ මේ මගේ කාර්යභාරයත් වෙන්නේ එක පුංචි පුරුකක් හැටියට එතෙන්ට එකතු වෙන්න. ඔබතුමා එක කිව්ව නිසාම පුරුක ගැන කතා කරපු නිසාමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඔබතුමා දැන් පාර්ලිමේන්තු සභිකයෙක් නෙවෙයි. නමුත් ඔබතුමා තාමත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙනවද? මම මගේ ආසනයේ නුරෙලිය ආසනයේ මිනිසුත් එක්ක තාම ඉන්නවා. මට ඇත්ත වශයෙන්ම ගිය මහමැතිවරණයෙන් පසු අපි සියලු දෙනාම සාමාන්‍ය මිනිස්සු අපිටත් ඇස්සිස් මස්ලේ තියෙන මිනිස්සු විශාල මානසික කඩාවැටීමකට ලක් වුණා. මොකද මේ අවුරුදු 20ක් මං පාර්ලිමේන්තුවේ මැතිවරණ හතරකට මම මුණ දීලා තියෙනවා. හැම මැතිවරණකම මට උසස් ලෙස මිනිස්සු ප්‍රතිචාර දැක්වුවා. ඉතින් මගේ 2015 2020 තමයි මම වැඩියෙන්ම වැඩ කරේ මිනිසුන්ට. ඒක මම පැහැදිලිව මේ වක්කීමෙන් කියනවා. මං නිසා තමයි මගේ නායකත්වය නිසා තමයි නුවරඑළියට විශාල රෝහලක් ලැබුණේ. අංග සම්පූර්ණ රෝහලක්. ඒ වුණත් යම් කිසි ප්‍රශ්න නිසා මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන ඍණාත්මක ආකල්ප ජනතාවට ලබා දුන්න නිසා එක්සත් ජාතික පාක්ෂිකයෝ ලක්ෂ විස්සක් මිලියන දෙකක් චන්දපුරට ගියේ නැහැ. ඒ ලක්ෂ විස්ස චන්දපුරට ගියා නම් අපි එකමුතුව මැතිවරණයට මුණ දුන්නා නම් අපි ඔක්කොමල ඇතුලේ ආසන 80ක් 90ක් විතර අපිට එනවා. තුනෙන් දෙකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ ගිය දේ ගියා. දැන් මගේ කාලෙත් සමග මම දේශපාලනය කරනවා. මට මතක් වෙනවා ජයජයවර්ධන මැතිතුමා 56 පැරදිලා 60 නැවතත් එක්සත් ජාතික පක්ෂය බලයට ගෙනාවා. මට මතක් වෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා 77 පැරදිලා 89 වෙනකන් අවුරුදු 12ක් එතුමා විපක්ෂයේ සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට කටයුතු කරා. ඉතින් ඉංග්‍රීසියෙන් කියනවා නම් මේකට කියන්නේ පොලිටිකල් විල්ඩනස් එක. ඉතින් අපි එහෙම බය වෙන්නේ නැහැ. බය වෙන්නේ නැතුව අපි අපගේ මතවාදී ඉඳගෙන අපි සටන් කරන්න ඉදිරියට යන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී වූ ඒ වගේම සෞභාග්‍ය වූ රටක් හැදීමට අපගේ බලාපොරොත්තුවක් මගේ බලාපොරොත්තුවක් තාම තිබෙනවා. ශ්‍රී ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර සම්බාධක පනවන්න කියලා ජිනීවාවලට යෝජනාවක් එනවා කියලා ප්‍රවෘත්ති වාර්තා වෙනවා මේ සැප්තැම්බර් මාසයේ. එහෙම වුණොත් අපිට රටක් විදියට මොන වගේ තත්ත්වයක් උදා වේවිද? මෙහෙමයි. ජිනීවාවලට ඔය කියන යෝජනා අපේ විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත්ව තිබෙනවා නම් අපිට ඒක පරාජය කරන්න පුළුවන්. දැන් මෙතන ඇත්ත වශයෙන්ම අපිට විරුද්ධව කටයුතු කරන බලවේගය මොකද්ද? ඒ බලවේගය තමයි බටහිර බලවේගය. විශේෂයෙන්ම එක්සත් ජනපදයයි එක්සත් රාජධානියයි ඉතාමත්ම බලවත් රටවල් දෙකක්. එතකොට අපිට හිතවත් රටවල් විශේෂයෙන්ම චීනය ඒ වගේම අනෙකුත් හිතවත් රටවල් ආසියානු රටවල් අපිට පක්ෂව ඡන්දය දෙනවා. නමුත් හැම වෙලේම දැන් යන විදිහට ට්‍රෙන්ඩ් එක අනුව අපි ඒ යෝජනාව පරදිනවා. යෝජනාවක් විතරයි. ඒකෙන් නිත්‍යානුකූල බලයක් නැහැ. ඒ යෝජනාව එහෙනම් UN එකට යන්න අවශ්‍යයි සම්මත වෙන්න. එහෙම වෙන්නේ නැහැ. නමුත් ආර්ථික සම්බාධක එන්න පුළුවන් දිගටම මේක යනවා නම්. ඒතර විශේෂයෙන් මේක බලපාන්නේ අපගේ ඇඟලුම් කර්මාන්තයටයි අපගේ මත්ස්‍ය කර්මාන්තයටයි.
මම හිතන්නේ එක්සත් රාජධානියයි එක්සත් ජනපදයයි අපි ටැකල් කරන්න අවශ්‍යයි. ඉතින් මම හිතන විදිහට අපේගේ විදේශ ප්‍රතිපත්තිය තවත් ශක්තිමත් වෙලා විශේෂයෙන්ම මානව හිමිකම් පැත්ත ශක්තිමත් කරන්න පුළුවන් නම් අපිට මේකට අපිට සාර්ථක මුණ දෙන්න පුළුවන්. හැබැයි මට පේන විදිහට එතන කුමන්ත්‍රණයකුත් තියෙනවා. හැබැයි දැන් පහුගිය දා මියන්මාරේ මිලිටරි ජුන්ටාවට විරුද්ධව මානව හිමිකම් කොමිසම ගෙනාපු යෝජනාවට රටක් විදිහට ශ්‍රී ලංකාව නිහඬව ඉන්නවා. එතකොට අපේ විදේශ ප්‍රතිපත්තිය නෑ ජුන්ටාව ජුන්ටාව කියන්නේ ජුන්ටාවට විරුද්ධව මේ අපේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලිව කිව යුතුයි. මේක මේක වැරදි. ඒ වගේම අපි ඒකට විරුද්ධව ඡන්ද දෙන්න තිබ්බා. මම නම් රටේ නායක මම එහෙමයි කරන්නේ. මොකද ඕං සැං සූ කී කියන්නේ අත්ත වශයෙන්ම වීරකාන්තාවක්. මම ආදරය කරන ප්‍රිය කරන නායිකාවක්. එතුමිය අද හවුස් රෙස්ට් පත් කරලා එතුමියගේ ගෙදරට දාලා එතුමියගේ දේශපාලන අයිතීන් ඔක්කොම නැති කරලා මිලිටරි ජුන්ටාව කටයුතු කරනවා. ඉතින් භාග වේලාවට පුංචි රටක් හැටියට අසල්වැසි අපගේ මිලි මියන්මාවේ අසල්වැසි රට මොකද්ද? දන්නවද මියන්මාවේ ආර්ථිකය විශාල වශයෙන් හසුරවන රට මොකද්ද? චීනය. එතකොට අපි හා චීනය අතර සම්බන්ධය මොකද්ද? ඒ ඔයගේ ලින්ක්ස් ටක් ටක් ගාලා හදාගන්න පුළුවන් වෙන්න ඕනේ අපි ඔය ප්‍රශ්න අහනකොට. ඉතින් මම හිතන්නේ පැහැදිලිවම බෞද්ධ රටක් හැටියට මියන්මාරයත් අපිත් බෞද්ධ රටක්. අපි පැහැදිලිවම මියන්මාරයට විරුද්ධව මේ ජුන්ටාවට විරුද්ධව අපි කටයුතු කර යුතුයි. ඊළඟ ප්‍රශ්න කිහිපයක ටිකක් එකම විදිහේ ප්‍රශ්න කිහිපයක් මේ වෙලේ විපක්ෂ නායකතුම් නායක සජිත් ප්‍රේමදාස් මහත්මයාට ඔබතුමාට දෙන්න තියෙන උපදෙස මොකක්ද? මෙහිමයි මට කිසිම අයිතියක් නැහැ සජිත්ට උපදෙස් දෙන්න. මොකද සජිතුයි මමයි මිත්‍රයෝ, සමකාලීන දේශපාලන සගයෝ. දෙන්නටම ඉතාමත් කටුක අත්දැකීම් තිබෙනවා. අපගේ පියාලා දෙදෙනම පැය 24ක් තුල අපිට නැති වුණා. ප්‍රේමදාස මහත්තයා මේ පළවෙනිදා බෝම්බකරුවෙක්ගේ ප්‍රහාරයට ලක් වෙලා නැති වුණා. මගේ පියා ඔක්තෝබර් 24 උදේ සුබ උදාසනක් කියනකොට බෝම්බයකට පිපිරිලා නැති වුණා. ඉතින් අපිට එකම හැඟීම් තියෙන්නේ. අපිට තියෙන එකම හැඟීම ඒක තමයි මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති. එතුමා වෙනම ගිහිල්ලා තියෙනවා. මම එක්සත් ජාතික පක්ෂේ තාම ඉන්නවා. ඉතින් මම හිතනවා මේ අපි කවදාහරි එකතු වෙලා මේ රට ගොඩ ගන්න අපගේ දෙමව්පියන් අපගේ පියාණන්ලා ඒ කර සේවය ජනතාව අතරට ගෙනියන්න ඒක මතකය නැවතත් තබා ගන්න මේ රටේ ඉතිහාසයේ රන්වන් අකුරෙන් ලියන්න අපි දෙන්නටම යුතුකමක් තියෙනවා. ඉතින් මට දෙන්න පුළු තියෙන එකම උපදේශය තමයි විපක්ෂ නායකතුමනි කොහොම හරි එකතු වෙලා මේ ආණ්ඩුව පෙරලමු කියන එක. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට යම් උපදෙසක් දෙනව නම් මිලිටරිකරණය නවත්තන්න. මේක මිලිටරිකරණයෙන් බෑ කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඔබතුමාට විශාල ජන ප්‍රසාදයක් ලැබුණා. මමත් ඔබතුමාට මේ කිට්ටුවෙන් වැඩ කර පුද්ගලයෙක් ඒ කාලේ. නමුත් කරුණා කරලා මේ කියන දේවල් වැඩි අහන්න එපා. මේ ජනාධිපති කෙනෙක් වුණාට පස්සේ මේක රෙකෝඩ් කරන නිසා මටත් බාගලට මේක බලපායි. ජනාධිපති කෙනෙක් වුණාට පසුව ප්‍රශස්තිකි ගොඩාක් කියනවා. හරි, මේ ඇත්ත දේ කියන්නේ නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියන දේවල් ගොඩක් දේවල් සත්‍ය නැහැ. විශේෂයෙන්ම කොරෝනා ප්‍රශ්නේ. දැන් ඊයේ 2000යි. ඊයේ 60 දෙනෙක් මැරුණා කොරෝනාකේ. කිලිරාජ මහේන්ද්‍රන් වැක්සින් එක දෙපාරක් ගහලා ඉතාමත්ම ධන කුවරයක් මැරුණා. මගේ මම කියන්න ඕනේ ඒක නූරලිය ආසනේ ඉන්දික රත්නායක කියන මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදරයා අවුරුදු 38යි නැති වුණා. හරි දුකයි. මිනිස්සු නැති වෙනවා. දැන් අපි දන්න කට්ටිය නැති වෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් මේ කොරෝනා එක මිස්මැනේජ් කරලා තියෙන්නේ. අද වැක්සින්ස් ටික නෑ හරියට. චීනය මගේ මිත්‍ර රට, මම ආදරය කරන රටක්. නමුත් චීන වැක්සින් එක ගැන ඔබතුමියත් දන්නවා ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. ඒක එෆෙක්ටිව්ද නැද්ද කියන එක ගැටලුවක් වෙලා තියෙනවා.
ඒක මම කියන්නේ මේක යන මාර්ගය සුබ නැහැ මේ පොහොර ප්‍රශ්නය විශේෂයෙන්ම බුරු ඒක ඒක ජනාධිපතිතුමනි ඒක දේශපාලන දෙයක් නෙවෙයි මේක අපි අත්දැකීමෙන් කියන්නේ විශේෂයෙන්ම මේ ඔබතුමාට උපදෙස් දෙන ඔය කාබනික පොහොර සම්බන්ධයෙන් මම නම් කියන්න යන්නේ නැහැ ඒ ඒ දේශපාල ඒ ලනු කණ්ඩ එපා මංගල සමරවීර මහත්මයාට යම් උපදේශයක් දෙනවා නම් මොන වගේ කාරණයක්ද ඔබතුමා අහන්නේ මොකගේ උපදේශ මංගල සමරවීර මහත්මයා අත්ත වශයෙන්ම මම කැමති චරිතයක් රියෝපන් චරිතයක් හරි ලිබරල් චරිතයක් සමහර විට එතුමාගේ දේශපාලනය ලිබරල් මතවාදය මේ රටට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් එතුමාට මේ විශේෂයෙන්ම සංගරත්නය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙනවා සංගරත්නයට එතුමා බැනලා තියෙනවා චෝදනා කරලා තියෙනවා ඉතින් ඒවට මම පුද්ගලිකව කැමති නැහැ මිස් බාගලවට අපේ අති බහුතර සංගරත්නය ඉතාමත්ම මේ හොඳ සංගරත්නයක් නමුත් සුළු පිරිසක් ඉන්නවා ඇති අන්තවාදීන් අපිට කවදාවත් ඒ එහෙම පිරිස ඉන්නවා ඕනෑම රටක ඕනෑම ආගමක එහෙම ඉන්නවා නමුත් මහා සංගරත්නයට හැම වෙලේම දේශපාලන නායකයෙක් හැටියට ගෞරවය ලබා දිය යුතුයි ඉතින් මම දන්නේ නැහැ එතුමාගේ මම ළඟදි කතා කරේ නැහැ එතුමට එතුමා කියලා දිනා සජබට් එතුමා යන්නේ නැහැ කියලා ඉතින් ඒ ප්‍රකාශත් එක්ක මට පේනවා එතුමා වෙනම දේශපාලන බලවේගයක් වගේ හදන්න යනවා කියන එක අපිට එන ආරංචියනු එතුමා චන්ද්‍රිකා මැතිණියත් එක්ක එකතු වෙලා එහෙම ගමනක් යන්න ලෑස්ති වෙනවා ඉතින් අපිට කියන්න තියෙන්නේ සුභපතන් විතරයි මොකද මේ අපි එහෙම දේශපාලන මේ විරුද්ධවාදීන් නෙවෙයි අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකාගාරයේ දැනගැනීම පිණිස ඔබතුමාගේ දේශපාලන මතවාදය කුමක්ද මගේ දේශපාලන මතවාදය නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල්ම නෙවෙයි නමුත් නිදහස් නිදහස තිබෙන්න ඕනේ සියලු දෙනාටම මනුෂ්‍යත්වය තිබෙන්න ඕනේ සියලු දෙනාටම මේක අර ඒක හරි අමාරු ප්‍රශ්නයක් මොකද මැකියෙවිලි කියනවා හොඳ පාලකයෙක් වෙන්න මේ ආදරයෙන් ජනතාවගේ ආදරයෙන් එහෙ කරන්න බෑ ෆියර්ෆුල් يعني භයානක චරිතයක් වගේ ඉන්න ඕනේ කියලා ඉතින් ඒ මැකියෙවිලියගේ තියරි එක අද ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් තුළ බලපානවද නැද්ද කියන එක මතවාදී ගැටලුවක් ඒක නමුත් ජනතාව කැමති නායකයෙක් වෙන්න ඕනේ ඉතින් එතෙන්ට යන්න මම කැමතියි ඒක කරන්නත් මම කැමතියි හැබැයි මේ අලුත් ඉකනොමික් මොඩල් එකක් මොකද මේ 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 විදිහට යන්න බෑ බදු ගෙවන්නේ ලක්ෂ 3යි මේ රටේ එතකොට ආදායම එන්නේ වක්‍ර බදු වලින් වියදම් තියනවා රජයේ සේවකයන්ට පඩි ගෙවන්න පෙන්ෂන් ගෙවන්න නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය එතකොට ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ ජනතාවට ලබා දෙන දේවල් බටහිර රටක තිබෙන දේවල් තමයි අපි ලබා දෙන්නේ නමුත් ඒවට සපයන්න ආදායමක් නැහැ ඉතින් මම හිතන්නේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප්ස් වලට අපිට යන්න වෙනවා අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල ප්‍රතිසංස්කරණයක් කරන්න අවශ්‍යයි අලුත් මොඩල් එකකට අපිට යන්න ඕනේ මොකද අපි තාම යන්නේ අර සුද්දගේ අධිරාජ්‍යවාදී මොඩල් එකට ඒ ලෙවල් ඇන් ඕ ලෙවල් දැන් මගේ දරුවෝ දෙන්න ඔන්ලයින් පන්ති කරනවා එක්කෙනෙක් දැන් ඒ ලෙවල් ඉවරයි අර අවුරුදු 15 මගේ දෙවෙනි කෙල්ල ඔන්ලයින් එකේ ඉන්නේ පය 12ක් විතර කම්පියුටර් කී ඉස්සරහා ඉස්කෝලේ වහලාද සමහර මේ දරුවන්ට ටැබ්වත් නැහැ කම්පියුටර්වත් නැහැ හෑන්ඩ් ෆෝන් එකේ කරන්නේ ඩේටා නැහැ එතකොට මොකද්ද අපේ අධ්‍යාපනය අනාගත પરම්පරාව අවුරුදු 2 3කින් මෙහෙම ගියොත් ඒතර අධ්‍යාපන ක්‍රමයට මොකද්ද වෙන්නේ ඉතින් මම හිතන්නේ ඔය අලුත් අධ්‍යාපන ක්‍රම හා විදි තිබෙනවා ගොඩාක් දුරට දැන් වෙන්නේ ලෝකේ විභාග ක්‍රම අවුට් කරලා කටපාඩම් ක්‍රම අවුට් කරලා තමාගේ මේ නිදහසේ ස්වේච්ඡාවෙන් සිටීමේ ශක්තිය වැඩි කිරීම තමයි අලුත් අධ්‍යාපන මොඩල්ස් විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු ස්වීඩන් වල ෆින්ලන්ඩ් වල නෝර්වේ වල මේ ක්‍රම තමයි ජපානයේ මේ ක්‍රම තමයි යන්නේ මම හිතන්නේ මේ විදිහට ඉතාමත් ක්ෂණිකව රෙවොලූෂනරි විප්ලවකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට මේ රට යා යුතුයි. ඉතින් ඔබතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු වලට සුභපතන අතරම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද අපත් සමග මේ සමක සාකච්ඡාවට සහභාගී වුණා. බොහොම ස්තුතියි. මගෙන් උපදෙස් ගොඩක් ලැබුණා කට්ටියට.
මම දන්නේ නැහැ මේ උපදේශ ටික හයිද නැද්ද කියලා. නමුත් SL vlog කියන මේ 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 වැඩසටහන මම ගොඩක් ප්‍රිය කරනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමිය හා මේ කණ්ඩායමට අනාගතේ සාර්ථකභාවය මම ප්‍රාර්ථනා කරනවා. දෙවිනි ස්තුතියි. Thank you. 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය මේ වෙනකොට අවසන්. මේ පාඩම් මාලාවේ අන්තර්ගත ගැන කතා කරනකොට පාසල් විෂය නිර්දේශෙම අපි ආවරණය කරලායි තියෙන්නේ. ඒ වගේම වාරෙන් වාරයට පාඩමින් පාඩමට අභ්‍යාසින් අභ්‍යාසයට ඉතාමත්ම සරලව පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ වගේම මේ පාඩම් මාලාව ඔබ කැමති වෙලාවක නරඹන්නටත් ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ පාඩම් මාලාව එක වතාවක් නෙමෙයි කිහිප වතාවක් නැරඹීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඒ වගේම ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් මුදල් අපහසුතාවයක් තියෙනවා. අපිට ලියන්න. ඒ වගේම ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්, ගැනීමට අපහසුයි. අපේ පහල තියෙන ඊමේල් ඇඩ්‍රස් එක හරහා අපිට ඊමේල් එකක් එවන්න. අපේ පාඩම් මාලාව ලබා ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.